තමන්ට කෑම වේලක් දුන්නම කෑම වේලක් නැති පුද්ගලයාට ඒක ලොකු දෙයක්. ඉතින් මේ වගේ දේවල් ගොඩක් කරලා සෑහෙන තෘප්තියක් ජීවිතේ තියෙනවා. ජීවිතේ තියෙනවා. කෙන්‍යාව ඒ වගේ ආශ්‍රිත රටවල් දරිද්‍රතාවය සහ දේශපාලන විවිධ හැලැප්පීම් නිසා මිනිස්සු ඉතාම තදින් පීඩනයට පත් වෙච්ච රටවල්. එතකොට අපි වගේ දැන් ඔබතුමා වගේ කෙනෙක් ගිහිල්ලා මේ වගේ අපි දැන් දන් දීම කියන්නේ අපේ අදියේ තියෙන පුරුද්දක් නෙමෙයි. ඒක අපි බෞද්ධ විදිහට අපි හදාගත්ත දෙයක්. දැන් ඔබ ඔබ වැනි කෙනෙක් වෙන රටකට අපේ රටෙන් දේවල් අරගෙන ගිහිල්ලා. අය අපේ රටෙන් අරන් යන ආදරණීය ගුණාංග ඔවුන් තුළ වැපිරීම තුළ මම හිතනවා අපිට ඉතාම අපහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් දේවල් ටික තමයි මානව සම්පත. අනික ඔක්කොම අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. මම හිතනවා ඔබතුමා මානව සම්පත නිසි විදිහට පරිහරණය කරලා තියනවා කියලා. ඔබතුමාගේ මේ සමස්ත ජීවිතයේ මේ අද දක්වා එන ගමන තුළ මම හිතනවා ඒක තමයි ඔබතුමාගේ දියුණුව කියලා. ඇත්තටම මානව සම්පත් මිනිස්සු කියනවා වා මේ මිනිස්සුන්ව බබා කරන්න හදනවාද කියලා. මම කවදාවත් බබා කරුවේ නැහැ. මොකද සමහර මිනිස්සු මාව සලකන්නේ ඒකාධිපති කෙනෙක් හැටියට. මොකද මම හෙළ සමාගමේ හරි වැඩ කරනකොට ගොඩක් වෙලාවට බ්‍රිතාන්‍ය ජාතිකයෝ කිව්වා ෆැක්ටරි ගොඩක් තියෙන හින්දා උඹ ෆැක්ටරි බලන්න යනවා නම් හෙලිකොප්ටරෙන් තමයි යන්න ඕන. ඒකෙන් අපි අවුරුද්දකට පැය 50ක් පැය 60ක් හෙලිකොප්ටරේ අපි කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා. මොකද මට එක දවසකට ෆැක්ටරි 3ක් 4ක් යන්න පුළුවන් කියලා. එහෙම වුණත් මම හෙලිකොප්ටරෙන් බහිනකොට මම ඉස්සෙල්ලම බහින්නේ බහින තැන අපේ සමාගම් වල ග්‍රවුන්ඩ් එක තමයි බහින්නේ. එහෙම බහිනකොට තනකොළ කපලද කියලා. මට තේරෙනවා දැන් මම හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරාම සමහරට බැස්සම බෑග් එකක් ගන්නවා. මට තාම තනකොළ කපපු සුවඳ එනවා. ඒ කියන්නේ රෑත් මට මම දන්නේ නැහැ වගේ ඇවිදගෙන යනවා. හැබැයි මට ආරංචි එනවා එදා රෑ ලයිට් දාලා සර්ච් ලයිට් දාලා තමයි රෑ දෙකට තුනට තනකොළ කපලා තියෙන්නේ කියලා. මොකද ඒ වගේ එකක් වුණත් I'm a perfectionist. I want it done. හරි මට ඒ தත්ත්වයට ඒ කියන්නේ කුණු ටිකක් හරි තිබ්බොත් මට මාරු විදිහට තරහ එනවා.